ආයිබෝන් හැමෝටම නිලමේ හැමදාම අලුත් අලුත් දේවල් ගැන ඔයාලට අරන් ආව නමුත් අද නිලමේ ඔයාලට කියන්න යන්නේ සංවේදී කතාවක් ජීවිතේ ගැට ගහගෙන ජීවිතේ අරගෙන යන්න පට්ටම ගේමක් ගහන තුන වසරින් පුංචි දූ පොඩිත්තක් ගැන අද නිලමේ ඔයාලට කියන්න යන්නේ මේක ලොකු සංවේදී කතාවක් ඉතින් හැම දෙයකටම කලින් මතක් කරනවා නිලමේ YouTube channel එක subscribe කරන්න කියලා අපි කතා කරන්න යන්නේ जीविते गेट गहागान्न पावले बर खारड़ गात्त अपि हीने किंगवात हितान्न ती वेड़ गोड़ा करन ने पुंची दूपोडित्त गेन ने तमाई अपि वागनापुए दूपोडित्त यागे अत्ता मत्ते क्यमे ते निन्ने मित्तन अपि हितनर वड़ा संगेदी लुकु खाता वाक्ते हैं दू यागे नाम मुखाग्द नाशिकल अश्वाली हत्र सुन्द दें इसकोले नांग में दासर वहाला ने नेद इसकोले की वसर दिन्ने तुने वसरे එතකොට ඉස්කෝලේ යන දවස්වල දැන් උදේට මේ කොහොමද ඉස්කෝලේ යන්නේ පයින්මද යන්නේ පයින් තමයි ඉස්සෙල්ලා යන්නේ දැන් ටීල් එක කියන්නේ එතකොට දැන් ඉස්කෝලේ යන්න කලින් මේ කොහොමද ගෙදර වැඩ දැන් තාත්තරත් අසනීපයිනේ එතකොට ඒවා කවුද කරන්නේ මම උදේට තාත්තගේ බෙහෙත් දාන්න යනවා ඊට පස්සේ ආන්නේ නැකලිටින් ඉස්සෙල්ලා මුකුත් කරන්නේ නැතුව බත් කන්නෙත් නැතෙන්න එතකොට දැන් තාත්තට ටොයිලට් එහෙම යන්න උනහම ටොයිලට් එකක් යන්න උනහම ඉතින් මේ දාසෙලයි යහු දෙයසෙන් තමයි ඒවා අයින් කරන්නෙත් ඔයද ඔව් එතකොට මේ අත්තම්මත් අත්තම්මත් එක්ක ඉතින් ඔය වැඩ කරගෙන ඉන්නව නේද ඔව් මේ අපිට ලැබෙන මේ පිළිතුරු පිළිතුරු මේ ලැබෙන්නේ අපි හීනකින්වත් හිතන්නේ නැති පොඩි වයසක දරුවෙක්ගෙන් තමන්ගේ උත්පල වෙච්ච පියාව බලාගෙන ඒ වගේම තමන්ගේ අත්තම්මත් එක්ක බොහොම අමාරුවෙන් මේ කටයුතු කරගෙන පාසල් යන ගමන් මේ හැම දේවල්ම කරන්නේ. ඇත්තම ඒ ප්‍රශ්නේ අහනකොට හිත සංවේදී වෙන එක අහන්න දෙයක් නැහැ. හැමදාම උදේට ස්කූල් යන කලින් තාත්තගේ තුවාලෙට බෙහෙත් දාන අපේ සමහර කට්ටිය තුවාලයක් දිහා බලන්නවත් කැමති නැහැ. නමුත් තාත්තගේ තුවාලෙට බෙහෙත් දාලා ඒ දේවල් බලලා තාත්තට ටොයිලට් යන්න ඕන වුණාම ඒ දේවල් කරාට පස්සේ ඒ දේවල් අයින් කරන්න පවා මේ දරුවා. ඉතින් මෙච්චර පුංචි දරුවෙක් තුන වසරේ ඉන්නේ. නමුත් අද මේ විදිහට තමයි ජීවිතය ගන්නේ. අන්න ඇය සම්බන්ධව කතා කරන්නයි මෙලෙම ලෑස්ති වෙන්නේ. අපි කතා කරමු අත්තමත් එක්ක. අම්මේ. ජීවිතේ මිනිස්සු මේ එක එක දේවල් වලට මූණ පානවා. දැන් මේ දරුවා පුංචි දූ ගෙදර වැඩ ඔක්කොම කරනවා. ඒ කියන්නේ තාත්තා බලාගන්න වැඩ ඉඳන් කරනවා. තාත්තා බලාගන්නවා. එතනින් ගියම තාත්තගේ ටොයිලට් ගියම ඒ වාදිනවා. बट्टी गिहिला देना वतर टी गिहिला देना हेन्दावट यागे टॉयलेट गी एम पास बाजने मादीनवा मेद वतर बोतल बोतल पत्र पूरा लगट गिहिला दीला बट्टी के गिहिला दीला वतर टी गिहिला दीला हेम देख करानी में अंत माई तो යන දවසල දැන් මේ දවසල ඉස්කෝලේ වහලා නෑ මේ දවසල ඉස්කෝලේ වහලා නෑ යන දවසට උදේ මාත් එක හැමදාම 6:00 මාට යනවා මෙතනින් ගිහිල්ලා අර මගකට ගිහිල්ලා වාහනයක් එනකන් පයින් ගිහිල්ලා ඉන්නවා එතකොට වාහනේ ආවන් පස්සේ ඒ වාහනේ ලැබිනවත් ඉස්කෝලේ යන්නේ මහවිද්‍යාලයට ඒ ගිහිල්ලා ආවිල්ලා අනිසරේ අවුරුදු දෙකක්ම ගිය මාත් එක්කම ඉස්කෝලේට අවුරුදු දෙකක් ඉස්කෝලේට පයින්මයි ගියේ ආවේ ඊට පස්සේ ගෑනුන්ට කතා කරලා ටීවී එකක් යොදාගෙන ඒ ටීවී එකේ තමයි අය ගිහින් අරලන්නේ ගෙනත් අරලන්නේ දෙකම. ඉතින් මෙයාත් එක උදේට මම යනවා ඒ වාහනේට දාන්න. අනිසරි ආයේ දෙකට යනවා ආයේ මෙයා එක්කන් එන්න. ඔය ආකාර තමයි ජීවිතය ගෙවන්නේ දැන් අවුරුදු 3ක් 30. අවුරුදු 3ක් 30. එතකොට අම්මේ මේ දැන් බබාගේ තාත්තා උත්පල වෙන්නේ මොකක් නිසාද? ගහකින් වැටුණානේ මේ පොල්ලන්දේ කොට ගහක් කපන්න ගිහිල්ලා ඒ පොල් ගහෙන් වැටිලා තමයි ඔය කොණ්ඩ කැඩිලා මේවා උනේ ගෙන් ගහ කපලා අදලා තිනවා මෙයා ගහේ ඉඳිද්දි ලන්ම කඹේ ඇදලා තිනවා කඹේ අදිනකොට පුතත් එක්කම තමයි ගහ ඇවිල්ලා තිනේ ගහ වැටි ලැබිමට පස්සේ මෙයා විසික්කලා තිනවා සියඹලා ගහකට පස්සේ ඒ සියඹලා ගහෙන් බිමට වැටිලා බිමට වැටිලා කොණ්ඩ කැඩුණා ඒ කන්නල් පස්සේ නුවර ඉස්පිතාලට ගෙනියලා ඒගොල්ලන් අපිට පණිවිඩය දුන්නාට පස්සේ අපි ගිහින් බැලුවා
ඒ බල්ලා මාස දෙකක් නෝ රීස්පිටාලේ ඉඳලා ඒ ළඟට දිගන රීස්පිටාලේ ගෙනිච්චා දිගන රීස්පිටාලේ මාස හතරක් විතර ඉඳලා ගෙදර ආවා ගෙදර ඇවිදින් සිංගල වේදිකනුව ටිකට් එක කරා පස්සේ දැන් මාවනේ රීස්පිටාලේ මෙයාගේ හකුළු දෙකම කැපුවා දැන් කපලා තමයි ඔය දැන් ඔය ඉන්නේ එතකොට අම්මේ මේ මේ කොච්චර කාලයක් යනවද තාත්තා එහෙම වැටිලා වැටිලා දැන් අවුරුදු 4ක් හමාරක් විතර වෙනවා ගහෙන් වැටිලා එතකොට වෙන ආදායම් මාර්ගයක් කියලා නේ ආදායම් නම් කිසිම දෙයක් නැහැ සර් ඉතින් මේ කටේ ඉතින් උදව් උපකාර කරන අවස්ථාවලු තියෙනවා නැති අවස්ථාවලු තියෙනවා නැති අවස්ථාවට නම් මම අර කඩවල් ගානේ ණය වෙලා හැමගෙන මේ මේ පුතත් කන්න බොන්න එහෙම उदाऊ करना किसी में देखना मगे අහගෙන යනකොට මේ හිත කොච්චර සංවේදී වෙනවද අපි ඉහිණකින්වත් හිතනවද මෙච්චර දේවල් මෙච්චර ප්‍රශ්න තියෙන තැනක මෙහෙම මෙච්චර චූටි දුවක් මේ විදිහට තමන්ගේ අත්තම්මවල් තාත්තගේ වැඩත් කරගෙන තුන වසර ඉගෙන ගන්න පොඩි ළමෙක් මේ වගේ වැඩ කරගෙන ඉස්කෝලේ ඉගෙන ගයි කියලා ඇත්තටම बताई දැන් දෙසරයක් කාලු උණු දෙකක් කියලා තියෙනවා බත් හැලි දෙකයි පරිප්පු හැලි දෙකයි මෙයා මෙයාගේ වයසට කතාව අහනකොට සංවේදී වෙන එක සාමාන්‍යයි මටත් ඇත්තටම කටට වචනයක්වත් එන්නේ වචන හිර වෙනවා මොකද මේ අපි හැමෝටම හිත හිර වෙන අවස්ථාවල් තියෙනවා නමුත් පොඩ්ඩක් හිතන්න සර් තාත්තා බේජ්ගෙන්ට යනවනේ මාමනඩි බේජ්ගෙන්ට ගියාම හොඳ විශ්වාස කරගන්න දැන් උදේ 8ට විතර ගියාම එයාට එන්න පරක් වෙන කොහොමද කෙනෙක් මෙයාට දා ගන්න එනකන් ඉන්නෝනේ මගට ඇවිල්ලා මෙයා කොච්චර හරි යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා 50 සැරයකට වැඩිය යනවා මේ පුතා ගෙදරට එනතුරු මේ පුතා හොයන්නේ නැහැ ඒ ගිහිල්ලා ඇවිල්ලා තමයි එදා දවසර මෙයා කිසියම්ම දෙයක් කන්නේ නැහැ තා උදේ ඉඳන් කිසියම්ම දෙයක් නැහැ මේ යට අන්නේ තාත්තා නැත්තම් කන්නේ බබාගේ අම්මා අම්මා එයා ගිහිල්ලානේ කසාදියක් බඳලා එයා දැන් ගිහිල්ලා ඉතින් අවුරුදු 4ක් වෙනවා මේ උසා පිටියේ ඉන්නේ වාරක් උඩ ඉතින් මම කල්පනා කරන්නේ මම මොනවද කියන්නේ කියලා මොකද මේ දේවල් දකිනකොට ඔබට තේරෙනවා ඇති අවුරුදු පොඩි ප්‍රමාණ අවුරුදු 8ක ඉගෙන 3 මාසෙ ඉගෙන ගන්න චූටි දරුවෙක් අද අපේ සමහර කසාද බඳින්න ඉන්න ළමයි පවා ඉන්නවා බතක් උයා ගන්න දන්නේ නැහැ සම්බෝලයක් හදා ගන්න දන්නේ නැහැ නමුත් තමන්ගේ ආච්චිවයි තමන්ගේ තාත්තවයි බලාගෙන කන්නත් උයලා බලාගෙන ඉඳින ඉගෙන ගන්න චූටි දරුවෙක් ඉතින් මේ වගේ දේවල් දකිනකොට ඔබට මොකද හිතෙන්නේ මට හිතෙන්නේ එකම දෙයයි අපේ ලංකාවේ මිනිස්සුන්ට අපි උදව් කරන්න ඕනේ අපේ ලංකාවේ මිනිස්සු අසරණ වෙනකොට අපි පිහිට වෙන්න ඕනේ අන්න ඒ දේ තමයි අද නිලමෙට කියන්න උවමනා වුනේ මේ අපි ඉන්න තැන පිටිපස්සෙන් තියන්නේ එයාලගේ ගෙදර අතරම මේ පියා ආබාධිතයි පියාගේ කොන්දෙන් පහල පණ නැහැ පාදයන් ඉවත් කරලා තියෙන්නේ ඔත්පලයි නමුත් අත්තම්මත් වයසයි වැඩ කරගන්න අමාරුයි ඒ කිසිම දෙයක් හිතන්නේ නැතුව තාම hina වෙලා කෙලිදොලෙන් ගෙදර වැඩත් බලාගෙන ඈ කෑ ගහලා දඟකාර විදිහට ජීවත් වෙන අහිංසක පුංචි දූ පොඩිත්තක් ඉස්කෝලේ 3 වසර උගන්වන්නේ ඉගෙන ගන්නෙ ඉතින් මේ අපි ඉල්ලන්නේ රාජමාලිගාවත් කිසිම දෙයක් නෙමෙයි මේ පිටිපස්සෙන් තියෙන යාලා ජීවත් වෙන පුංචි ගේ පොඩිත්ත ඉතින්
ආදායමක් නැහැ. ඔයාලට තේරෙනවා ඇති. ආදායමක් හම්බ කරන්න හරි අමාරුයි කරන්න කෙනෙක් නැහැ. ආදායමක් නැහැ. ආදායමක් හම්බ කරන්න කෙනෙක් නැහැ. මොකද පියත් ආබාධිතයි. මේ අම්මා අම්මත් ආබාධිතයි. ඉතින් වයසයි. නමුත් අද කොහොම හරි ජීවිතේ ගැට ගහගෙන යනවා. මං කලින් කිව්වාගේ මේ ඉල්ලන්නේ රාජමාලිගා හදලා දෙන්න කියලාවත් සැප සම්පත්වත් නෙවෙයි. මේ ඉල්ලන්නේ ජීවත් වෙන්න කුංචි උදව්වක් කරන්න කියලා. පොඩ්ඩක් හිතන්න අපි දවසකට කොච්චර සල්ලි නාස්ති කරනවද? ඒ නාස්ති කරන මුදල් වලින් අනවශ්‍ය දේවල් වලට නාස්ති කරනවා. ඒ නාස්ති කරන මුදල් අපි හොඳ දෙයකට යෙදුවොත් අපේ හිතට කොච්චර සතුටක් දැනෙන්නේ. ඉතින් මං හිතනවා ඔබට තේරෙනවා ඇති මම කියන දේ. මේ දේවල් කියන්නේ අපි අපේ මිනිස්සු අපි පිහිට වෙලා ඔබට ගන්න ඕනේ කියන ඒක ආයන පරමාර්ථය. මේ ඉන්නේ මේ පුංචි දූ පොඩිත්ගේ තාත්තා දීප්ති හතරසිංහ මහත්මයා. ආයිබුවන් ඔබතුමාට. මේ අපි ගොඩක් දේවල් කතා කරා. ඔබතුමාගේ වැඩ කටයුතු දූ කරන්න කියලා. මේ ගැන පොඩ්ඩක් මතක් කරමු. අත්තේ මම මගේ වැඩ කටයුතු කියන්නේ දැන් මම බෙහෙත් දාන්න තුවාලයක් තියෙනවා. ඒ තුවාලෙට බෙහෙත් දාන්නේ මෙයා තමයි. ප්ලාස්ටර් දාලා මම අනිත් පැත්ත හැරනකොට ප්ලාස්ටර් ටික ඔක්කොම ගැලවිලා. නමුත් ඊට පස්සේ ආයේ මම කියනවා පුතේ ප්ලාස්ටර් ගැලවුණා කියපම ආයේ අනිත් පැත්ත හැරිලා ඊට පස්සේ ආයේ මේව කරලා ආයේ ප්ලාස්ටර් ගන්නවා. ඒව කරන්නේ හැමදේම කරන්නේ මෙයා තමයි. ඉතින් කොච්චර කාලයක් වෙනවද ඔහොම ලෙඩ වෙලා? දැන් අවුරුදු 6ක් වෙනවා මේ පෙබ්‍රවාරි වලට. දූ ඔයාගේ දේවල් වලට උදව් කරන්න පටන් ගන්න කොච්චර කාලයක් වෙනවද? අම්මා දාලා ගිය දවසේ ඉඳලම මේ මගේ දුව තමයි හැමදේම කරන්නේ. දැන් අවුරුදු 3.5කට වැඩි. අම්ම ළඟට යන්න ඕන කියලා කිව්වේ නැද්ද? නෑ. දාලා ගිය එකනම් කියලා තමයි එයා කියන්නේ. එතකොට එදා පටන් අද වෙනකම් වැඩ කරගෙන ඉන්නවා. ඇත්තටම මේ අපි එක දෙයක් මතක් කරන්න ඕනේ. මම කලින් කිව්වා මේ රාජමාලිගා හදලා දෙන්න කියන ඉල්ලීමක් නෙවෙයි. නමුත් හරියට මෙතුමන් වගේ මේ ඔත්පල වෙලා ඉන්නකොට හරියට යන්න වැසිකිලියක්වත් සුදුසු ප්‍රමාණයේ වැසිකිලියක්වත් නැති තැනක් මේ. අපි අඩුපාඩු කියනවා නෙමෙයි. අපි පෙන්නලා දෙන්නේ මම අර කලින් කිව්වා වගේ කොච්චර මිනිස්සු ඉන්නවද සල්ලි නාසි කරන්නේ. අපේ ලංකාවේ අපේ කෙනෙකුට මේ වගේ හදිසි මේ කරදරයක් වෙලා ඉන්න කෙනෙකුට උදව් වෙන්න පිහිට වෙන්න කියලා තමයි අපි ඒකෙන් මතක් කරන්නේ. ඉතින් අද නිලමේ මේ වැඩසටහන ඔයාලට අරන් ඉන්නේ අපේ ලංකාවේ අපි ඉදිරිපත් වෙන්න ඕන තවක් තැනක් තියෙනවා කියලා පෙන්වන්න. ඉතින් නැවත වතාවක් මම කියන්නේ මේ අඩුපාඩු ගන් සහිතව මේ පුංචි දූ පොඩිත්ත තමන්ගේ පියාගේ තමන්ගේ මිත්තණියගේ වැඩ කටයුතු කරගෙන මේ දේවල් කරගෙන යන්නේ හරිම අමාරුයි. මොකද මේ කට්ටියට ආදායමක් නැහැ. ආදායමක් හොයාගන්න විදියක් නැහැ. එතකොට ඔබ හිතන ඇති ආදායමක් හොයාගන්න නැත්තම් කන්න බොන්න කොහොමද කියලා. ඒකට උත්තරේ අපි කලින් කිව්වා කොහොමද හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ කියලා. ඉතින් කතා කරන්න වචන නැහැ. අපි ඉල්ලන්නේ අපේ ලංකාවේ සහ විදේශ රටවල්වල ඉන්න අපේ ලංකාවේ සහෝදර සහෝදරිය අම්මලා තාත්තලා අයියලා අක්කලා හැමෝගෙම අපේ ලංකාවේ මෙන්න මේ වගේ කටට අපි උදව් කරන්න ඕනේ ඉස්සරහට එන්න ජීවත් වෙන්න. ඉතින් අන්න ඒකෙන් අපිට පිනක් ලොකු හිතට තෘප්තියක් ලැබෙයි. ඉතින් මම ආරාධනා කරනවා උදව් කරන්න කැමති කවුරුන් හෝ ඉන්නවා නම් ඉදිරිපත් වෙන්න. අපි දුරකථන අංක දාලා තියෙනවා මෙතුමන්ගේ. ඔයාලට පුළුවන් කෙලින්ම මෙතුමන්ව සම්බන්ධ කරගන්න විස්තර දැනගන්න ඒ දේවල් දැනගන්න ඔබට පුළුවන් උදව්වක් කරන්න. ඉතින් ඒ දුරකථන අංක වලට කතා කරලා ඔයාලට පුළුවන් උදව් කරන්න. ඉතින් අපි අදට ගිහින් එන්නයි හදන්නේ. යන්න කලින් මතක් කරනවා අදින් මේ වීඩියෝ එක නරඹුවාට පසුව මේ පිරිසට හොඳ කාලයක් උදා වෙන්න කියලා එක හිතින් ප්‍රාර්ථනා කරනවා. මොකද මේ පුංචි දූ පොඩිත්ත තුන වසර ඉගෙනුමු ලබන්නේ. නමුත් ඒ වගේ ඉගෙනුමු ලබන සමහරක් ළමයින් කරනවට වඩා අපි හිතන්නේවත් නැති දේවල් ගොඩක් මේ පුංචි දූ පොඩිත්ත කරනවා. ඉතින් ගිහින් එන්නම් අපි ප්‍රාර්ථනා කරනවා ඔබ සිළු දෙනාටම හොඳ කාලයක් එන්න කියලා. අපි එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා. යන්න කලින් මතක් කරන විශේෂ දෙයක් තියෙනවා නම් නිලමෙට කතා කරන්න නිලමෙක දුරකථන අංකයට වලට පුළුවන් ඒ සම්බන්ධ ෆොටෝස් වීඩියෝස් වගේ දේවල් ඒවාලා විස්තර කියන්න. ඒ වගේම නිලමෙ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.